මේ 18 වෙනි සංශෝධනය සහ 19 වෙනි විවස්සා සංශෝධනය පිළිබඳව නැවත වතාවක් රට තුළ කතිකාවතක් නිර්මාණය වෙමින් යනවා. ඉතින් මම දන්න විදිහට නම් අපි 19 වෙනි විවස්සා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී එවකට පාර්ලිමේන්තුවේ හිටපු එක මන්ත්‍රීවරයෙක් හැර සියලු දෙනාම මේ සඳහා තමන්ගේ අනුමැතිය පළ කරා. ඒක සිංහල භාෂාවෙනුත් තිබුණා, දෙමළ භාෂාවෙනුත් තිබුණා, ඉංග්‍රීසි භාෂාවෙනුත් තිබුණා. මේ පාර්ලිමේන්තුවේ කවුරුත් කියෝලා ව්‍යවස්ථා විසරදීන් පක්ෂ දෙකේම ඉන්නෝ මේ අය අධ්‍යයනය කරලා තමයි විවාද කෙරුවේ සංශෝධන ඉදිරිපත් කරේ. ඉතින් අද වෙනේට 19 වෙනි විවස්සා සංශෝධනය හරියට දැක්කේ නැහැ, දුටුවේ නැහැ, අධ්‍යයනය කරේ නැතුව සම්මත වුණා වගේ කතා කරන එක මම හිතන්නේ තමන් තමන්වම හැල්ලුවට ලක් කිරීමක් විදියට තමයි මම දකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ඊළඟ ජනාධිපතිවරණයට කොහොමද මුණ දෙන්නේ කියන එක. අපි පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්ෂය අපි බලන්නේ 19 න් එහා ගෙල්ලා මේ ඉදිරි මැතිවරණ වලින් පස්සේ කොහොමද ජනාධිපති ධූරය අවෝෂි කරන තැන දක්වා අරගෙන යන්නේ කියන එක. ඉතින් තවදුරටත් මේ 18 19 ගැන කතා කරගෙන ඉන්නේ නැතුව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. 19 න් එහා ගිය නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරි මැතිවරණ වලින් පස්සේ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. මේමයි මේ පළවෙනි අවස්ථාව නෙමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරපු. ඉතින් මේ තේරීම් කාරක සභාවේ පළවෙනිම වැරද්ද කරේ විපක්ෂය. තේරීම් කාරක සභාවේ සභිකව බවට පත් වුණා නම් ඔය කියන තිර නාටක චෝදනා කරන්න ඕනේ නැහැ. එයාලා මේක ඉඳන් හිටියා නම් එයාලටත් ඔය කට්ටිය ප්‍රශ්න කරනවා වගේ අපුරට ප්‍රශ්න කරන්න තිබුණා නේ. නිසා වැරදිකරුවෝ වුණා. ජනතාවටත් මේ වගේ ඇත්තතරතුරු දරගන්න අවශ්‍ය මාධ්‍ය නිරාවරණය තියෙනක කොච්චර හොඳද? තේරීම් කාර්ය සභාවක් නරක දෙයක් නෙමෙයි. මම එලා තියෙන්නේ දැන් මේක මේ කට්ටිය බය වෙලානේ තියෙන්නේ. ඒක එලා තියෙන්නේ.